වෙනද වගේම හැමෝම පිළිගන්නවා ෆිට්නස් විත් විෂාන් YouTube channel එක සමග. ඉතින් අද මම කියන්නේ මාසමයින රෙඩ් සප්ලිමන්ට් එකේ දෙවෙනි රිවියු එක. ඉතින් පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලට පස් කමෙන්ට් එකෙන් වගේම ඩ්‍රිප් කිෂන් එකෙන් link එක ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මම කලින් කර මාසමයින සප්ලිමන්ට් එකේ වීඩියෝ එක ලැබුණු ප්‍රධාන ප්‍රශ්න අතරින් හැමෝටම වටිනවා කියලා හිතපු තෝරාගත්ත ප්‍රශ්න පහකට තමයි මේ වීඩියෝ එකෙන් උත්තර සපයන්නේ. ඉතින් දැනට මාසමයින සප්ලිමන්ට් එක යූස් කරන හිතාගෙන ඉන්න යූස් කරපු ගොඩක් දෙනෙක්ට මාසමයින සප්ලිමන්ට් එකක් ගැන තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර ඉදිරියටම වීඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ එකේ කමෙන්ට් අහලා ලැබුණු ප්‍රශ්න අතරින් ගොඩක් දෙනෙක් අහලා තිබුණ ප්‍රශ්නයක් තමයි මේ මාසමයින රෙඩ් සප්ලිමන්ට් එක අපි කොහොමද යූස් කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් උදේ කෑමෙන් පස්සේ සුදු පාට ටැබ්ලට් එක දවල් හරි රෑ කෑමෙන් හරි පස්සේ අපිට ගන්න පුළුවන් රතු පාට ටැබ්ලට් එක. ඉතින් ගොඩක් දෙනෙක් කරන වැරදි දෙයක් තමයි මේ සුදු පාට ටැබ්ලට් එකයි රතු පාට ටැබ්ලට් එකයි එක සැරේ ගන්නවා. සාමාන්‍ය එක්සැම්පල් උදේ කෑමෙන් පස්සේ සුදු පාට ටැබ්ලට් එකයි රතු පාට ටැබ්ලට් එකයි රෑ කෑමෙන් පස්සේ සුදු පාට ටැබ්ලට් එකයි රතු පාට ටැබ්ලට් එකයි. එතකොට ටැබ්ලට් හතරක් දවසට යනවා සමහර අය. ඉතින් මෙන්න මේ වැරද්ද කරන්න එපා. දවසරම ටැබ්ලට් දෙකයි යන්නේ. උදේ කෑමෙන් පස්සේ සුදු පාට ටැබ්ලට් එක දවල් කැමින් හරි රෑ කැමින් හරි පස්සේ රතු පාර ටැබ්ලට් එක ඔයාලට යන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ වශයෙන් මම තෝරගන්නේ මේ මාසමයින රෙඩ් සප්ලිමන්ට් එක කාටද යූස් කරන්න සුදුසු නැත්තේ. ඉතින් විශේෂයෙන් මම මතක් කරන්න ඕන මේ වගේ ටැබ්ලට් එකක් කිරි දෙන මවකට සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ප්‍රෙග්නන්ට් කාන්තාවකට අවුරුදු 16න් පහළ ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම මේ සප්ලිමන්ට් එක යූස් කරන්න සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අධි රුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයන්ට මේ සප්ලිමන්ට් එක යූස් කරන්න බෑ. ඉතින් ගොඩක් දෙනෙක් තවත් අහන ප්‍රශ්නයක් තමයි මේ පටලගෙන තියෙනවා මේ ගැහැණු අයටද මේ ටැබ්ලට් එක යූස් කරන්න පුළුවන් නැත්නම් පිරිමි අයටද. මේ මාසමයින රෙඩ් සප්ලිමන්ට් එක ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම යූස් කරන්න සුදුසු ටැබ්ලට් එකක්. හැබැයි අවුරුදු 16න් පහළ ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම යූස් කරන්න සුදුසු වෙන්නේ නැහැ. ප්‍රශ්න අංක 3 වශයෙන් මම තෝරගන්නේ ගොඩක් දෙනෙක් අහලා තිබුණා මේ මාසමයින රෙඩ් සප්ලිමන්ට් එක යූස් කරද්දී අපි අනිවාර්යයෙන්ම ජිම් යන්න අවශ්‍යයිද බෙස් රිසල්ට් එකක් ගන්න. ගොඩක් දෙනෙක් ජිම් යන්න නැතුව මේ සප්ලිමන්ට් එක යූස් කරලා අපේ වේට් එක වැඩි කරගනවා. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් ජිම් යන ගමන් මේ සප්ලිමන්ට් එක යූස් කරලා ශරීරයේ බර වැඩි කරගනවා. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලට ජිම් යන ටයිම් එකක් ඇත්තරම නැත්තම් හෝම් වර්කවුට් එකට හරි ඔයා යොමු වෙන්න. මොකද ඔයාට මේ සප්ලිමන්ට් එකෙන් 100%ක්ම රිසල්ට් එක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හෝම් වර්කවුට් එකක් හරි ෆලෝ කරමු. ප්‍රශ්න අංක 4 වශයෙන් මම තෝරගන්නේ දැනට ගොඩක් දෙනෙක් මුහුණ දෙන ගැටලුව. මොකද කලින් වැඩි වුණු බර දැන් මේ මාසමයින සප්ලිමන්ට් එක යූස් කරද්දී අඩු වෙමක ලක් වෙනවා. ඉතින් ඇයි එහෙම වෙන්නේ? ඔයා එක සැරේම මේ මාසමයින රෙඩ් සප්ලිමන්ට් එක යූස් කරන එක නතර කරනවා. ඉතින් මම මෙන්න මේ විදිහට ඔයා ට්‍රයි කරලා බලන්න. සාමාන්‍යයෙන් ඔයා එක බෝටල් එකක් යූස් කරනවා දවසට ටැබ්ලට් දෙක ගානේ මාස දෙකක්. ඔයාට මේ සප්ලිමන්ට් එක නතර කරන්න අවශ්‍ය නැහැ. ඔයාට හිතනවා ඔයාගේ දැන් මට වැඩුණු බොඩි එකේ වේට් එක ඇති කියලා ඔයාලට පුළුවන් ඊළඟට මාසයක් එක දිගට දවසට එක ටැබ්ලට් එකක් ගන්න යන්න. ඊට පස්සේ ඔයාට මේ ටැබ්ලට් එක ආයෙත් අපි එක සැරේම නතර කරන්නේ නැහැ. ඔයාට ඊට පස්සේ පුළුවන් දවසක් ඇරි දවසක් සාමාන්‍යයෙන් ඔයා එක දවසක් ගන්නවා. ඊළඟ දවසේ ආයෙත් මේ ටැබ්ලට් එක ගන්න රෙස්ට් එකක් දෙනවා. ඊළඟ දවසේ ආයෙත් මේ ටැබ්ලට් එක අපි යූස් කරනවා. මෙන්න මේ විදිහට දවසක් ඇරි දවසක් ඔයාට මේ ටැබ්ලට් එක ගන්න පුළුවන්. එතකොට ඒ වගේ සාමාන්‍යයෙන් ඔයා 1 month follow කරන්න. එතකොට දවසට ටැබ්ලට් දෙකක් ගන්නවා මාස දෙකක්. ඊළඟට දවස ගන්න ටැබ්ලට් එකක් ගන්නවා මාසයක්. ඊළඟට දවසක් ඇරි දවසක් ටැබ්ලට් ගන්නවා මාසයක්. ඉතින් මෙන්න මේ විදිහට ට්‍රයි කරලා බලන්න. ඔයාගේ වැඩි වුණු බර ඔයාට අනිවාර්යෙන් බොඩි එකේ රඳාපවත්වා ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා ගොඩක් දෙනෙක් මේ දේ ට්‍රයි කරයි. ඉතින් හොඳ රිසල්ට් එකක් එකින් ගනි. මොකද එක සැරේ නතර කරොත් මේ සප්ලිමන්ට් එක නෙමෙයි ලෝකේ හොඳම ප්‍රොඩක්ට් එකක් වුණා. ඔයාගේ බර අඩු වෙන. මොකද ඒ පෝෂණය, ඒ කැලරිස්, ඒ ප්‍රෝටීන්, ඒ කාබෝහයිඩ්‍රේට් ඒ ඔක්කොම ඔයාට කැමෙන් ලැබෙන්නේ නැත්තම් සප්ලිමන්ට් එකකින්ම ඔයා යකුණ කෙනෙක් නම්. මොකද සප්ලිමන්ට් එකට මැජික් බලයක් නැහැ. හැමදාම ඔයාගේ වැඩි වෙච්ච බර, වැඩි වෙච්ච මසල් එක රඳා පවත්වා ගැනීමට. ඉතින් මේ දේ හරියට තේරුම් කරගෙන මාසමයින සප්ලිමන්ට් එකක් යූස් කරා. අවසාන ප්‍රශ්න වශයෙන් මම තෝරගත්තේ මේ මාසමයින රෙඩ් සප්ලිමන්ට් එකක් අපි යූස් කරන්නේ මසල් ගේන් කරන්නද නැත්නම් අපේ බොඩි එකේ වේට් එක වැඩි කරගන්නද? ගොඩක් දෙනෙක් මෙන්න මේ ප්‍රශ්නය, මෙන්න මේ ගැටලුව අතර හිර වෙලා තියෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න මාසමයින රෙඩ් සප්ලිමන්ට් එකක් අපි යූස් කරන්නේ බොඩි එකේ වේට් එක වැඩි කරගන්න නැතුව මාංශ පේශී වර්ධනයට නෙවෙයි. ඔයාගේ බොඩි ශරීරයේ බර වැඩි කරගන්න තමයි මේ මාසමයින රෙඩ් සප්ලිමන්ට් එකක්
ඔයාට උපකාර වෙන්නේ. ඉතින් තවත් ගොඩක් දෙනෙක් මුහුණ දෙන ප්‍රශ්න තමයි මේ මාස් සමන රෙඩ් ඔරිජිනල් සප්ලිමන්ට් එක අපි කොහෙන්ද මිලදී ගන්න. අපි කලින් අපි යූස් කරා අපි මාස් සමන රෙඩ් සප්ලිමන්ට් කිසිම රිසල්ට්යක් නැහැ. නැවතත් අපේ වැඩි වෙච්ච බරාඩු වුණා. මම ඒකේ සාමාන්‍ය ගොඩක් අයගේ ප්‍රශ්න ඉතින් මාස් සමන රෙඩ් ගැන මම මට දවස ගානේ කමෙන්ට් හරහා ලැබෙනවා. ඉතින් ඒකයි ගොඩක් කියන්නේ වැඩිම බරාඩු වෙනවා. මගේ මූණේ පිම්පල් දාන්න ගත්ත වෙනදට වඩා මගේ බොඩි එක හොට්. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් ප්‍රශ්න ආවා. ඉතින් ඒ මොකද ඔයා මාස් සමන රෙඩ් සප්ලිමන්ට් එකක් පේක් සප්ලිමන්ට් එකකට ඔයා රැවටිච්ච නිසා. දැන් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොහොමද ඔරිජිනල් මාස් සමන සප්ලිමන්ට් එකක් අපි තෝරගන්නේ. ෆිට්නස් විත් විෂාන් යූටියුබ් චැනල් එකට එකතු වෙලා ඉන්න ඔයාලට USA ඔරිජිනල් මාස් සමන සප්ලිමන්ට් එකක් මිලදී ගන්න පුළුවන්. මාස් සමන සප්ලිමන්ට් එකක් නෙවෙයි, ඔයාලට වේ ප්‍රෝටීන්, ෆිෂ් ඔයිල්, ක්‍රියටින්, මාස්, අමයිනෝ එවගේම මාස් කියන සප්ලිමන්ට් මේ කියන USA ඔරිජිනල් ඕනම සප්ලිමන්ට් එකක් ෆිට්නස් විත් විෂාන් යූටියුබ් චැනල් එකත් එකතු වෙලා ඉන්න ඔයාලට මිලදී ගන්න පුළුවන්. 077-43-70-400 වට්ස්ඇප් කරන්න, නැතිනම් කතා කරන්න. ඩිලිවරි මගේ දවස් දෙකක් වෙන කෙටි කාලයක් තුළදී ගෙදරටම ගෙන්වා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තමත් YouTube channel එක subscribe කර නැත්නම් channel එක subscribe කරලා මේ වගේ තවත් වැදගත් වීඩියෝකින් හම්බෙමු. See you next video.